අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත රාත්‍රී පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අධ්‍යයනය කිරීමට අගමැතිගෙන් කමිටුවක් මෙරට ඉඩම් විදේශ සමාගම් වලට පවරා දී මේ ජාවාරමක් පිළිබඳව විපක්ෂ නායක සජිත් ගෙන් හෙළිදරව්වා මත්කුඩු ජාවාරම මැඩපවත්වන ආකාරයටම පාතාලයත් මැඩපවත්වනවා යුද හමුදාපතිවරයාගෙන් ප්‍රකාශයක් නිව් ඩයිමන්ඩ් නෞකාවේ අයිතිය ශ්‍රී ලංකාවට හිමි වෙයිද වෙලිසුදාගේ සහෝදරිය කේරළ ගංජා සමග අත්අඩංගුවට ප්‍රථමයෙන් දේශීය පුවත් एमटी न्यू डायमंड नौकावट वाणिज्य आयतनयक अतुलवीमत समक श्रीलंकावट हिमिवियुत प्रतिलाभ अहिमिवीमे दडी अवदानमक मतुवेति बव वेलंद नाविक कपितान निशारक पेरेरा महता अद अनावरणे कला मे अतर गिनिगेनिमट लक्वू एमटी न्यू डायमंड नौकावेन मुहुदट कांदुवियत्ते देवी तेल बवट हंदुना गेनिमेन अनतुरुव एम कांदुवट हेतुवू सिदुरु वसा देवीमट नाविक हमुदाव पियवर गेन तिबेनवा පසුරුවේ කිමිදුම් කරුවන් යොදවා සිදු කළ නිරීක්ෂණයේදී අනාවරණය වී ඇත්තේ ගිනි ගැනීමට ලක් වූ MT New Diamond නෞකාව තුළට මුහුදු ජලය ලබා ගන්නා විවර දෙකකට සම්බන්ධ අභ්‍යන්තර නල පද්ධතියකට හානි සිදු වී ඇති බවයි. නෞකාවේ දකුණු පසින් මුහුදු ජලය ඇතුළට ලබා ගන්නා විවරයකට සම්බන්ධ වූ අභ්‍යන්තර නල පද්ධතිය තුළින් දැවිතෙල් මිශ්‍ර ජලය මුහුදට කාන්දුවමින් තිබූ බව එහිදී හඳුනාගෙන තිබුණා. ඉන් අනතුරුව එම කාන්දුවට හේතු වූ සිදුරු වසා දැමීමටයි නාවික හමුදාව පියවරගෙන ඇත්තේ. ගිනි ගැනීමට ලක් වූ MT New Diamond නෞකාව මෙවන විට ශ්‍රී ලංකාවේ නැගෙනහිර සංගමන් කන්ද තුඩුවට නවික සැතපුම් 45ක් 50ත් අතර දුරින් ස්ථානගතව පවතින බවයි නවික හමුදාව සඳහන් කළේ. තවදුරටත් ශ්‍රී ලංකා නවික හමුදාව ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව ඉන්දියා නවික හමුදාවට අයත් නෞකා සහ යාත්‍රා මින්ම ටග් යාත්‍රා කිහිපයක්ද මෙහෙයුමට සම්බන්ධව සිටිනවා. ගුවන් හමුදා මාධ්‍යකගේ සඳහන් කළේ අවශ්‍යතාවන් මත මෙහෙයුම් දියත් කිරීම සඳහා හෙලිකොප්ටර් යානාද තවදුරටත් සූදානම්ින් පවතින බවයි. මේ අතර පරීක්ෂණ සඳහා නිව් ඩයිමන්ඩ් නෞකාවේ ඉන්ධන සම්පර ලබා ගන්නා ලෙස අධිකරණය ඊයේ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියට නියෝග කළා. මේ අතර FT නිව් ඩයිමන්ඩ් නෞකාවේ ශ්‍රී ලංකාවට ඇති හිමිකාරීත්වය සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමුවකදී මෙලෙස අදහස් පළ වුණා. මේ නැව බේරා ගැනීම. ඒකත් අපි ඉතා සාර්ථකව කරා. අපි ගින්න මැඩපවත්තලා කන්ට්‍රෝල් කරලා ඉතාම සාර්ථකව කරා. සම්මුතියක් තියෙනවා IMO International Maritime Organization Convention on Salvage 1989. මේක අනුව right of salvage එකේ සඳහන් කරලා තියෙනවා මේ salvage operation එක කරොත් මේකේ අයිතිය ඒ සාර්ථක ප්‍රතිඵලයක් වෙන්න කරපු කණ්ඩායමට අයිති වෙනවා කියලා. මේ කණ්ඩායම මෙතන ගත්තොත් මේක අපේ ආණ්ඩුව සම්බන්ධ කණ්ඩායමක්. නාවික හමුදාව සහ ගුවන් හමුදාව තමයි මේ කණ්ඩායමට ඇතුල් වෙන්නේ. ඒතර මේ අතරතුර මොකද වුනේ? සල්වේජ් කම්පනිස් ලෝකේ තියෙනවා මේ වගේ අනුතුරු පත් වෙච්ච නැව් ගිහිල්ලා බේර ගන්න. එතකොට මේ වගේ හොරෙන් ස්ථානගත වෙච්ච කණ්ඩායමක් අපි බේරගත්ත නැවට ගොඩ වෙන්න අවසර ලබා දුන්නා. මන් දන්නේ ඒක කොහොම වුණාද කියලා. දැන් මේගොල්ලන් මේ නැවට ගොඩ වුණා. දැන් මොකද වෙන්නේ? එන්න එන්න අපි ඈතට ඈතට ගෙනියනවා. ඊට පස්සේ වෙන්නේ මේගොල්ලන් මේ අයිතිය ක්ලේම් කරොත් මේගොල්ලන්ට එනවා. දැන් මම යෝජනා කරන්නේ අපි රජයක් විදියට කියන්න ඕනේ මේක අපි බේරගත්තේ. කරුණා කරලා මේ අයිතිය දෙන්න එපා. මේක කරේ අපි. මේක අපේ දේශ සීමාවට කොහොම හරි අරගෙන ඇවිල්ලා මේක අපේ අත්අඩංගුවට පත් කරන්න ඕනේ. නැත්තම් වෙන්නේ මේක අරන් එලියට එලියට ඇදන් ගියන් පස්සේ ඒ සල්වේජ් කම්පැනියට පුළුවන් ඒගොල්ලන්ට මේක නම වෙනස් කරලා පෝට් ඔෆ් රෙජිස්ට්‍රි එක වෙනස් කරලා රට වෙනස් කරලා නැවේ නම වෙනස් කරලා අපිට හිතා ගන්න බැරි විදිහට මේ නැව මේ අපේ රූප රාමුවෙන් අයින් කරලා දාන්න ඒගොල්ලන්ට හැකියාවක් තියෙනවා. නැත්තම් වෙන්නේ අපිට කිසිම දෙයක් නැතුව ගිහිල්ලා අපිට උඩ බලන් ඉන්න වෙන එක. පාතාලයට බියෙන් තමන් ආරක්ෂක ලේකම් දුරේ කටයුතු නොකරන බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා අද බෝගම්බර බන්ධනාගාරයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් ප්‍රකාශ කළා. මේ අතර මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමට ඉදිරියේදී කටයුතු කරන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවීන්ද්‍ර සිල්වා මහතා පවසනවා. ඒ අතර මාතරුවේ ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් විශේෂයෙන්ම මත්ද්‍රව්‍ය වලට එරෙහි පොලිස් වැටලීම් රාශියක් සිදු වෙනවා මේ දවස්වල. ඉතින් අපේ රටේ මේ කුඩු වදුර බොහොම දරුණු විදියට පැතිරිලා ගිහින් තියෙනවා. අපි බැලුවොත් එහෙම බස්නාහිර පළාතෙන් සෑහෙන ප්‍රමාණයක් මේ අහුවෙනවා. මේ වෙන විට
असाधारण उपवास दवास उपवास හමුදාවක් එවැනි හමුදාවකට කුඩු කිරේක මහන්දයක් නෙමේ අපි අනිවාර්යයෙන්ම පොලිසියත් එක්ක එකතු වෙලා මේ රටෙන් කුඩු අනිවාර්යයෙන්ම තුරන් කිරීමට අපි කටයුතු කරනවාමයි ද්‍රව්‍ය ශ්‍රී ලංකාවෙන් තුරන් කරනු තුරු අපි පොලිසියත් එක්ක එකතු වෙලා කෙසේ හෝ හැකි ඉක්මනින් මද්ද්‍රව්‍ය ශ්‍රී ලංකාවෙන් තුරන් කරන්න කටයුතු කරනවා ඒත් එක්කම තමයි පාතාලේ හෝ පාතාල නායකයන් ඉතාමත් අපහසු ඇති පාතාල කණ්ඩායම් දැන් ගෙනලා අපි බූස්ස කඳුරට සහ වෙනත් කඳුරට දාලා දිවෙනවා දුරකතන ඉස්සරහටම දුරකතන දකින්න ඇති සෑහෙන සංඛ්‍යාවක් වුන් ඇතුළේ ඉඳලා කරුණු ලැබුවේ දැන් ඒක අපි පාලනය කරලා දිවෙනවා සංවිධානාත්මක අපරාධ කරුවෙක් වූ දැනට බන්ධනාගාරගතව සිටින ගම්පොළ විධානකේ සමන්ත කුමාර හේවත් වෙලෙසුදාගේ සහෝදරියක් ඇතුළු තිදෙනෙක් කේරළ ගංජා සමග අත්අඩංගුවට ගැනීමට හක්මන පොලිසිය සමත්ව තිබෙනවා. මේ අතර හෙරොයින් කිලෝවක් සමග මේකොට ප්‍රදේශයේදී පුද්ගලින් දෙදෙනෙක් අත්අඩංගුවට ගැනීමටද පොලිසිය සමත් වුණා. හක්මන පොලිසිය ස්ථානාධිපතිවරයාට ලද තොරතුරක් මත හෙරොයින් ජාවාරම සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින වෙලිසුදාගේ සහෝදරිය සහ ඇගේ අනියම් ස්වාමිපුරුෂයා සමග තවත් පුද්ගලෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ වැටලීම සිදු කරන අවස්ථාවේ මෙම පිරිස හක්මන ලැබුම්වලක රැඳී සිට ඇති අතර සිදු කරන ලද සෝදිසි කිරීම්වලදී කේරළ ගංජා මිලිග්‍රෑම් 4940ක් ප්‍රමාණයක්ද සොයා ගැනීමට පොලිසිය සමත් වුණා. පොලිස් මද්රවී කාර්යාංශයේ පුත්තල මේකකේ නිලධාරින් ලද තොරතුරක් මත සිදු කරන ලද වැටලීමකදී හෙරොයින් ග්‍රෑම් 75යි මිලිග්‍රෑම් 455ක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගන්න අවස්ථාවේ සැකකරු සන්තකයේ තිබී මද්රවී ජාවාරමේ නුපියාගත් බවට සැක කෙරෙන රුපියල් 2,62,150ක මුදලක්ද පොලිසිය විසින් සිය බහරයට ගනු ලැබුවා. අත්අඩංගුවට සැකකරු වසර ගණනාවක සිට මද්රවී ජාවාරමේ නිරත වෙ ඇති බවත් මීට පෙර ගිනියපි සන්තකයේ තබා ගැනීමේ චෝදනාවට බන්ධනාගාරගතව සිටි ඇති බවටත් තොරතුරු අනාවරණය වුණා. සෙකකරු විසින් මද්රව්‍ය ජාවාරම සඳහා යොදාගත් යතුරුපැදි දෙකක් සහ මෝටර රථයක්ද පොලිසිය සිය බහරයට ගෙන තිබෙනවා. මාතලේ කොට්ටාස අපරාධ විමර්ශනාංශයේ ස්ථානාධිපතිවරයාට ලද තොරතුරක් මත දඹුල්ල ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 10කට අධික ප්‍රමාණයක් සහ මුදලින් රුපියල් 60,000ක් සමග මද්රව්‍ය ජාවාරමේ නිරත අඹුසැමි යුවලක් සහ ජාවාරමට සම්බන්ධ ප්‍රධාන ගෝලයෙකු ඇතුළු සෙකකරුවන් 5 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සියඹලාණ්ඩුව පොලිසිය සහ මොනරාගල කොට්ටාස දූෂණ වර්ධනාංශයේ නිලධාරීන් විසින් සිදු කළ වැටලීමකදී පාසල් ළමුන් ඉලක්ක කර ගංජා අලෙවි කළ පියපුතු දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. වැටලීම සිදු කරන අවස්ථාවේදී අලෙවි කිරීමට සූදානම් කර තිබූ වියලි ගංජා තොගයක්ද පොලිසිය විසින් සිය බහරයට ගත්තා. සැකකරුවන්ගෙන් සිදු කරන ලද ප්‍රශ්න කිරීම්වලදී අදාළ ගංජා ලබා දෙන ප්‍රධාන ජාවාරම් කරුද අලෙවි කිරීමට තිබූ වියලි ගංජා කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 798ක් ද සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම සැකකරු විසින් සංකපා තිබූ ගංජා තොගයක්ද පොලිසිය විසින් සොයාගත්තා. පාසල් ළමුන්ට බෙදාහැරීමට සැලසුම් කර තිබූ තෝල් නැමැති මද්රව්‍ය සමග අදාළ මද්රව්‍ය බෙදාහැරි අඹුසැමි යෝලක් අත්අඩංගුවට ගැනීමට බම්බලපිටිය පොලිසිය සමත්ව තිබෙනවා. කිරුළපන ප්‍රදේශයේ පාසලකින් ලද තොරතුරක් මත බම්බලපිටිය පොලිසිය මෙම වැටලීම සිදු කළා.
බණ්ඩාරවිල උද්‍යාන මාවතේ අතුරු මාර්ගයක ත්‍රිරෝද රථයකින් පැමිණි පුද්ගලින් පස් දිනක් විසින් ඊසි කැෂ් ක්‍රමයට ලබාගත් හෙරොයින් අඩංගු කුඩා පැකට්ටුවක් විදුලි කණුවක සැල සංගවා තිබියදී ලබා ගැනීමට යාමේදී බණ්ඩාරවිල පොලිස් කොට්ටාස අපරාධ විමර්ශන ඒකකයේ බුද්ධි නිලධාරියෙකු විසින් අදාළ සැකකරුවන් කොටු කර ගැනීමට කටයුතු කර තිබෙනවා. එහිදී එම නිලධාරියාට සැකකරුවන් පහර දීමක්ද සිදු කර ඇති අතර පසුව බණ්ඩාරවිල පොලිස් නිලධාරින් විසින් අදාළ සැකකරුවන් පස් දෙනා අත්අඩංගුවට ගනු ලැබුවා. වෞනියව පොලිසිය විසින් සිදු කරන ලද හදිසි පරීක්ෂා කිරීමවලදී ගංජා කිලෝග්‍රෑම් 2ක් සහ හෙරොයින් ග්‍රෑම් 4 මිලිග්‍රෑම් 220ක් සමග අදාළ මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන් 5 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ අතර මත්ද්‍රව්‍ය සංගවා ප්‍රවාහනයට යොදාගත් යතුරු පැදියක්ද වෞනියව පොලිසිය සිය බහරයට ගනු ලැබුවා. ලද තොරතුරක් මත පානදුර මහවිල මිරිස්වත් ප්‍රදේශය අලෙවි කිරීමට සූදානම් කර තිබූ කේරළ ගංජා ග්‍රෑම් 100ක් සහ කුඩා පැකට් 10ක් මත්ද්‍රව්‍ය ජාවාරමින් උපයාගත් බවට සැකකිරෙන රුපියල් 1,16,000 මුදලක් සමග එක් සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට රථවාහන කොට්ටාස අංශය විසින් සමත් වී තිබෙනවා. සුරපතු ආඥා පනිතේ කොන්දේසි උල්ලංඝනය කරමින් නියමිත කාල සීමාවට පෙර විවෘත කර රා අලෙවි කර පුද්ගලෙක් අනුරාධපුර ප්‍රදේශයේදී සුරපතු නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අලෙවි කරන ලද රාවලින් උපයාගත් 15,701 මුදලක්ද සුරපතු නිලධාරින් සිය බහරයට ගනු ලැබුවා. එමෙන්ම එම ස්ථානයේ රා පානය කරමින් සිටි පුද්ගලින් 11 දෙනෙක්ද සුරපතු නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. රීතිගම මොරතිහ ප්‍රදේශයේ නිවසක සූක්ෂම ලෙස පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වැටලීමට රීතිගම පොලිසිය සමත්ව තිබෙනවා. සිද්ධියට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු මීට පෙර මත්පැන් ජාවාරමේ නිරත වී ඇති බවටද තහවුරු වූ සැකකරුවෙක් බවයි පොලිසිය පවසන්නේ. යක්කලමුල්ල පොලිසිය විසින් සිදු කරන ලද මෙහෙයුමකදී නීති විරෝධී ගිනිඅවි 8ක් අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබෙනවා. මෙලෙස අත්අඩංගුවටගත් ගිනිඅවි අතර ජර්මනියේ නිෂ්පාදිත ගිනිඅවියක්, මෙරට නිෂ්පාදිත ගිනිඅවි 6ක් සහ බන්දිරි තුවක් වක්ද පොලිසිය සිය බහරයට ගනු ලැබුවා. අදාළ ගිනිඅවි සමග සැකකරුවන් 7 දෙනෙක්ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ගත වූ මාස 2 මාර්ග කාලය තුල යක්කලමුල්ල පොලිසිය විසින් නීති විරෝධී ගිනිඅවි 38ක් අත්අඩංගුවට ගෙන ඇති බවයි යක්කලමුල්ල පොලිසිය ස්ථානාධිපතිවරයා සඳහන් කළේ. යෝග්‍ය ඩම්බ ව්‍යවස්ථාවක් සැකසීමට ජනතාව ජනාධිපතිවරයාට බහුතර බලයක් ලබා දී ඇති බව මහා සංඝරත්නය අවධාරණය කර සිටියා. එයද පෙරවරුවේ ජනාධිපතිවරයා ලංකාරාමය විරසවැටිය සහ ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරස්ථාන වෙත පැමිණි අවස්ථාවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පෙරවරුවේ ලංකාරාමය මිරිසවැටිය සහ ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරස්ථාන වෙත ගොස් විහාරාධිකාරී හිමිවරු බැහැදක ආශිර්වාද ලබා ගත්තා. ප්‍රථමයෙන් ලංකාරාම විහාරස්ථානයට ගිය ජනාධිපතිවරයා විහාරාධිකාරී පූජ්‍ය රළපණාවේ ධම්මජෝති හිමි බැහැදක කෙටි පිළිසඳරකද නිරත වුණා. විහාරස්ථානයේ සංරක්ෂණ කටයුතු නිරීක්ෂණය කළ ජනාධිපතිවරයා පූජා භූමියට පැමිණ සිටි බැතිමතුන් සමග කතා බහක නිරත වුණා. අනතුරුව ජනාධිපතිවරයා පැමිණියේ මිරිසවැටිය විහාරස්ථානයේ වෙතයි. එහිදී විහාරාධිකාරී පූජ්‍ය ඊතලවැටුණු වැවේ ඥානතිලක නාහිමියන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා. ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරස්ථානයේදී ගිය ජනාධිපතිවරයා පූජ්‍ය නුගේතැන්නේ ශ්‍රී පඤ්ඤානන්ද හිමියන් බැහැදක සුවදුක් විමසා සිටියා. එහිදී මහා සංඝරත්නය අවධාරණය කර සිටියේ රටට යෝග්‍ය නව ව්‍යවස්ථාවක් සැකසීමට ජනතාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට බහුතර බලයක් ලබා දී ඇති බවයි. ජනතා අපේක්ෂාවන් පියවරින් පියවර ඉටු කරමින් ස්වයංපෝෂිත ආර්ථිකය ගොඩනැගීමට ජනාධිපතිවරයා යන ගමන දෙස මහත් සතුටින් බලා සිටින බවද උන්වහන්සේ සඳහන් කළා. විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අධ්‍යයනය කිරීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තු නියෝජිතින්ගෙන් සමන්විත කමිටුවක් පත් කර තිබෙනවා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අධ්‍යයනය කිරීම සඳහා පාර්ලිමේන්තු නියෝජිතින්ගෙන් සමන්විත කමිටුවක් පත් කර තිබෙනවා. කැබිනට් අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සැදුම්ලත් අදාළ කමිටුවේ සභාපතිත්වය දරන්නේ කැබිනට් අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා විසින්. කමිටුවට අදාළ අනිකුත් සමාජිකයින් මෙසේ අමාත්‍යවරුන් වන ජී.එල්. පීරිස්, උදය ගම්මන්පිල, මොහොමඩ් අලි සබ්රි, නිමල් සිරිපාලද සිල්වා, විමල් වීරවංශ සහ රාජ්‍ය අමාත්‍යවරුන් වන සුසිල් ප්‍රේමචන්ද්‍ර සහ එස් වියලේන්ද්‍රන් මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩිලන් පෙරේරා සහ ප්‍රේමනාත් සී දොලවත් යන මහත්වරුන්. මෙම කමිටු වාර්තාව සැප්තැම්බර් මස 15 වන දින අග්‍රාමාත්‍යවරයාට බහර දීමට නියමිතයි. මේ අතර කැලණිය රජමා විහාරස්ථානයේ නිල වෙබ් අඩවිය වන www.kalaniyatemple.lk අන්තර්ජාලයට මුදා හැරීමේ කල්යනෝදා උත්සවයට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද සහභාගී වුණා.
අතින් උදාහරණීය ඓතිහාසික කැලණිය රජ මහා විහාරස්ථානයේ නිල වෙබ් අඩවිය kalaniyatemple.lk අද පුරාවට තිබිච්ච වෙබ්සයිට් එක කලණියේ මුළු ලෝකයටම ශක්තිමත්ව ඉදිරිපත් කරන්නට කටයුතු කිරීම මම හිතන්නේ තව වැදගත්. ලෝකයේ විහිදී ඉන්න බෞද්ධ ජනතාවත් ආගම් පිළිබඳව විශේෂයෙන්ම අවධානය යොමු කර සිටින අනිකුත් ආගමිකයන් නොඑක් ප්‍රශ්න යොමු කරනවා හාමුදුරුවන්ට. ඒ වගේම රාජ්‍යයට. ඉතින් මේවට උත්තර සැපීමට මෙවැනි වෙබ්සයිට් එකකින් අපිට පුළුවන්කම තියෙනවා. අපි ඉතාම සන්තෝෂ වෙනවා. කැලණි රජ මහා විහාරයට විශේෂයෙන්ම අඩුවක් වතුමු. මෙවැනි කියාව මම හිතන්නේ අපි රජාක් විසින් කළ යුතු කාර්යයක්. ඔබ වහන්සේලා සාමදායක සභාවේ එකතු වෙලා කල් කිරීම පිළිබඳව අපේ ස්තුතිය ගෞරවය මේ අවස්ථාවේදී පුද කරමි. මෙරට ඉඩම් බහුජාතික සමාගම් වලට විකුණා දැමීමට රජය පිඹුරුපත් සකස් කරමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. එයද කොළඹ පැවති ජන හමුවකදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පිළිගැනීම උත්සවයක් අද පසුරුවේ මුල්ලේරියාව මල්ගම ප්‍රදේශයේදී පැවැත්ුණා. වර්තමාන රජයේ ප්‍රධානී බොහොම ඉහළින් කතා කරා පරිසර සංරක්ෂණය ගැන. අපේ කාලේ මහා පරිමාණයේ වන විනාශ සිදු වුණයි කියලා හැම වෙලාවෙම ඇඟිලි දික් කරා. විල්පත්තුව විනාශ කරයි කිව්වා. අබේ භූමි විනාශ කරයි කිව්වා. ජාතික වනෝද්‍යාන විනාශ කරයි. අපි අහන්න කැමති මේ වෙලාවේ ඉස්සන් වගාව උදෙසා රම්සා සංරක්ෂිත බල ප්‍රදේශ ලෝකේම සංරක්ෂණයට ලක්ුණු තෙත්බින්ටි කවුද විනාශ කරන්නේ? අක්කර සිය ගණන් සම්පූර්ණයෙන්ම විනාශ කරලා කැලෑව වෙනුවට ගස් කොළන් වෙනුවට ඉස්සන් වගාවට ප්‍රමුඛත්වය ලබා දෙන්නේ කවුද? ලොකුවට ආණ්ඩුව වෙනුවෙන් කතා කරපු පරිසරවේදී අද මොකද කියන්නේ? මතක තියාගන්න 5201 චක්‍රලේක අවලංගු කරලා දැන් අලුත්ම ඉඩම් ව්‍යාපෘතියකට රජයේ සූදානම් වෙනවා. 5201 චක්‍රලේකය අවලංගු කරන්නේ හේන් ගොවියට උදව් කරනවායි කියන. නමුත් හේන් ගොවියට සිතක් සැලසෙන්නේ නැහැ. අක්කර 100000 ගණන් බහුජාතික සමාගම් වලට තුට්ටු දෙකට පරිත්‍යාග කිරීමේ මහා දැවැන්ත ඉඩම් මංකොල්ලයක් ක්‍රියාත්මක කරන්නට වර්තමාන රජයේ පිබුරුපත් සකස් කරගෙන දේශීය ව්‍යාපාර සුරක්ෂිත කිරීම ඇතුළු රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම වෙනුවෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව අද මුදල් අමාත්‍යාංශයේ පැවති හමුවකදී රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්‍රල් මහතා මෙලෙස අදහස් පළ කළා. අපේ රටේ සාර්වාර්ථික සාධක හරි ගස ගන්නට අවශ්‍යයි. අලුත් ආයෝජන එන විදිහට අපිට හදන්න තියෙනවා. ඒත් එක්කම සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර දියුණු කිරීමට ඔබතුමාලාගේ විශේෂයෙන්ම මම බලාපොරොත්තු වෙනවා. අදහස් ආනයන ආදේශක කිරි. මේ රටේ කොවිඩ් වසංගතයෙන් ඇතිවෙච්ච එක මූලික වාසියක් කියලා කිව්වොතින් වැරදි නැහැ. ලෝකල් අන්ත්‍රප්‍රිනර්ෂිප් රටේ මේ කොඳුනාරිටි කී කිය අපි කියනවා. රටේ කොඳුනාරිටි ශක්තිමත් කරන්නට ඕනේ. ඉදිරියට තෙල් ටිකක් ගාලා අද වෙනා තිරණ හරි ගස්සලා කෙලින් කරලා ඒක මම ඔබතුමාලාගෙන් බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ දේවල් කළ යුතුයි කියන එක. සමහර කේවලට අපිට මුදල් අවශ්‍ය වෙන්නේ නැහැ. සමහර කේවලට අපිට කරන්නට මේ රජය අවශ්‍ය වෙන්නේත් නැහැ. අලුතෙන් රැකියාව අවස්ථාවල් සහ ව්‍යාපාර කිරීමේ අවස්ථාවල් ජීවන උපායන් වැඩි කර ගැනීමේ ආකාරය ගැන අපි සැලකිලිමත් වෙන්නට ඕනේ. ඒකට මේ රටේ ඩිපොසිට්ස් තියෙනවා 10 ට්‍රිලියන් රුපියස්. ට්‍රිලියන 10ක මුදලක් තියෙනවා මේ රටේ ඉන්න මේ බැංකුවල සහ මූල්‍ය ආයතන වල. බිලියන 100ක් මේ රටේ කොටස් වලින් පොඩට යොමු කරන්න පුළුවන් නම් මේ කොටස් සාවර මට්ටමකට එනවා. වන සම්පත සහ වනජීවීන් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් නව නීති ගැටුම්පත් මේ වන විට සකස් කරමින් පවතින බව අමාත්‍ය සීබි රත්නායක මහතා පවසනවා. හැටන් ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ ඉදිරි සතිය ඇතුළත එම ගැටුම්පත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර සම්මත කර ගැනීමටද අපේක්ෂා කරන බවයි. විශේෂයෙන් කියනවා මට ලැබුණ අමාත්‍යංශ තුල මොනම ආකාරයේ මොන තරහ දිනමක මොන නිලයේ තිබ්බත් මොන බලයේ තිබ්බත් මොන ආර්ථික වශයෙන් ශක්තිමත් වුණත් වන සම්පත ආරක්ෂා කරගන්න වන ජීවීන් ආරක්ෂා කරගන්න ගත හැකි හැම ක්‍රියාමාර්ගයක්ම ගන්නවා. ඒ වගේම වනජීවි අමාත්‍යංශය තුල රසායනාගාරයක් ඉදිරි කරන්නත් ඒ වගේම පශු සම්පත් පශු වෛද්‍යවරුන්ව ශක්තිමත් කරමින් ඔවුන්ට රෝගකාරක හඳුනා ගැනීමට ඒ වගේම ඔවුන් ශල්‍ය වෛද්‍යවරු බවට ක්‍රියාක්‍රම කරන්නත් ඒ වගේම අලුත් නීති අනපනත් ගේන සූදානම් මන්දක් කැටෙව්වොත් ඔව් හෝ ඇය වැරදිකරුවෙක් වුණොත් සිර දඬුවම් සහ
දඩමුදල තුන් ගුණයකින් වැඩි කිරීමටත් වන සතෙක් ඝාතනය කරුවොත් එම ඒ ඝාතනය කරපු කෙනාට දඩමුදල ලක්ෂය දක්වා වැඩි කරන්නත් ඒ වගේම වසරක සිරදඬුවම් ලබා දෙන්නත් ඒ වගේම කැලෑ ගිනි තියමින් ජීවිත නැසඬ සූදානම් වෙනවා නම් ඔහුට අවුරුදු 5ක සිරදඬුවමක් ලබා දීම සඳහා නීතිය ක්‍රියාත්මක කරන්න සූදානම් වෙනවා වගේම නීති කෙටුම්පත් සකස් කරමින් යනවා ඉදිරි සති දෙක තුන ඇතුළත මම කැබිනට් එකට දාලා පාර්ලිමේන්තුවේ සම්මත කරගන්න උත්සාහ කරනවා වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව පළවූ අදකස් කිහිපයක් දැන් ජනාධිපතිවරයෙක් පත් කරන්නේ සදාකල් නෙවෙයිනේ අවුරුදු 5කට ජනාධිපතිවරයාගේ ක්‍රියාපරිපාටිය පිළිබඳ රටේ ජනතාව සෑහීමට පත්වන්නේ නැත්නම් වෙනසක් කරන්න පුළුවන් අවුරුදු 5කේ හැබැයි අර ව්‍යවස්ථා මණ්ඩලයට පත් කරන පුද්ගලයන් අයින් කරන්න බෑ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගේ කියනවා ජනතාවට වගේ කියනවා ඒ නිසා තමයි මේක ජාතික අවශ්‍යතාවයක් හැටියට उनाशेट ගෘහ සේවිකාවක් යවනවට වැඩිය ලක්ෂ 3-4ක් පඩි ගන්න පුළුවන් වෘත්තීමය කණ්ඩායමක් විදේශගත කිරීම තමයි වඩා හොඳ වෙන්නේ. සාමාන්‍යයෙන් රුපියල් 200කට අඩු මිලකට කිකිලි පැටියෙක් දෙන්න පුළුවන්කම තිබෙනවා. ගිනි ගණන් දීලා පැටවු ගත්තට පස්සේ ඒ පැටියගෙන් බිත්තරයක් ගන්න අධික පිළිවෙලක් දරන්න සිද්ධ වෙනකොට බිත්තරයක නිස්පාදන වියදම රුපියල් 17ක් වෙන එක ආණ්ඩ දෙයක් නෙමෙයි. දැන් එලිදරව් වෙලා තියෙනවා මහ බැංකු වංචාව පිටිපස්සේ හිටියේ කවුද කියලා. ඒ නිසා මේ උදවියටත් දඬුවම් දීම තාම ඉක්මනින් අවසන් කරන්න ගේ පෞද්ගලික අදහසක් තියෙනවා මේ පළාත් සභා ක්‍රමය හරහා මේක සුදු වලියෙක් මේ ක්‍රමය හරහා රටට වෙච්ච සෙතක් නැහැ කියලා ආණ්ඩුවේ ස්ථාවරේ නෙමෙයි පළාත් සභාව අවශ්‍යකරන එක ඒ නිසා එක අමාත්‍යවරයෙක්ගේ පෞද්ගලික අදහසක් ක්‍රියාත්මක කරන්න අපි ඉඩ දෙන්නේ නැහැ එක්සත් ජාතික පක්ෂයේ ඉතිහාසය බලනකොට දැන් එක්සත් ජාතික පක්ෂයේ යටතේ ඉන්න එම දේශපාලඥ අතරින් ඊටම දක්ෂම දේශපාලඥ වජිර අවිවර්ධන මහතා පමණයි එම නිසා අසීරු තත්ත්වයට පත් වී සිටින එක්සත් ජාතික පක්ෂයේ පරණ තත්ත්වයට ගේ නැවෂේ නම් සුදුසු එකම නායකයා වජිර බපමණයි ත්‍රිවිධ හමුදා විසින් පවත්වාගෙන යන ලබන නිරෝධායන මධ්‍යස්ථානවලදී පුද්ගලයන් 40,000කට අධික සංඛ්‍යාවක් මේ වන විට සිය නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර ඇති බව COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා ඊයේ දින COVID-19 ආසාදිතයින් 14 දිනකු මෙරටින් හඳුනා ගැනීමට හැකි වුණා එම පුද්ගලයන් 14 දෙනාම විදේශයන්හි සිට මෙරටට පැමිණි අයවලුන් බවයි වසංගත රෝග විද්‍යාංශය සඳහන් කළේ. එම පුද්ගලයන් 14 දෙනා අතර මාලදිවයිනේ සිට පැමිණි 5 දෙනෙකු, සෞදි අරාබියේ සිට පැමිණි 2 දෙනෙකු, ඩුබයි සිට පැමිණි 7 දෙනෙකු දවන බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ. COVID-19 වෛරසය ආසාදනය වූ සමස්ත පුද්ගලයන් අතරින් 2983 දෙනෙකුම මෙවන විට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. වෛරසය ආසාදනය වීම හේතුවෙන් තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ පුද්ගලයන් 174 දෙනෙකු පමණයි. දැන් රටවට ආපුවත් කිහිපයක් කෙටියෙන් පාසල් සිසුවෙකුට පහර දුන් තිදරුපියෙක් භගවන්තලාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. භගවන්තලාව ප්‍රදේශයේ දමිල පාසලක 5 වන ශ්‍රේණිය ගුරුම ලබන දසහැවිරිදී පාසල් සිසුන් දෙදෙනෙක් අතර ඇති වූ ගැටුමක් හේතුවෙන් පහර කැමර ලක් වූ සිසුවාගේ පියා විසින් පහර දුන් සිසුවාගේ නිවසට ගොස් එම සිසුවාට පහර දී ඇති බවයි පොලිසිය පවසන්නේ. අම්බලන්ගොඩ එල්පිටිය මාර්ගයේ කරන්දිනිය කිරිපේද්ද ප්‍රදේශයේදී ඊයේ පසුරුවේ සිදු වූ අනතුරකින් 21 හැවිරිදි තරුණෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. කාන්තාවක පැද වූ මෝටර රථයක් නොසලකිලිමත් ලෙස වෙනත් වාහනයකට ඉස්සර කිරීමේදී ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියක ගැටි මෙම අනතුර සිදු වෙති අතර අනතුර සිදු කළ කාන්තාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. උතුරේ පෞරාණික සිද්ධාස්ථාන සංවර්ධනයේ සහ සංරක්ෂණයේ සඳහා අවශ්‍ය ගඩොල් නිෂ්පාදනයට සිවිල් ආරක්ෂක බලකායෙන් ගඩොල් ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙනවා. ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ වස්කඩුව ප්‍රදේශයේදී අද පෙරවරුවේ දැවකඳන් පැටවූ ලොරි රථයක් මාර්ගයේ මැද පෙරළී යාමෙන් අනතුරක් සිදුව තිබෙනවා. අනතුරින් කිසිවෙකුටත් තුවාල සිදු වී නොමැති අතර නියමිත බරට වැඩියෙන් කඳන් පැටවීම සහ ලොරි රථය නිසිලස නඩත්තු කර නොතිබීම හේතුවෙන් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවටගත් බවයි පොලිසිය සඳහන් කළේ.
කැප්පිටිපොළ නගරයේ පිහිටි කුළුබඩු වෙළඳසැලකින් පුද්ගලෙක් විසින් පොල්තෙල් පිරවු කෑනයක් සොරා ගන්නා ආකාරය එම වෙළඳසැලේ සවිකර තිබූ CCTV කැමරාවක මෙලෙස සටහන් වී තිබුණා. ඊයේ පසුරුවේ අදාළ වෙළඳසැල අසලට පැමිණි මෙම පුද්ගලයා වෙළඳසැල ආසන්නයේ මද වේලාවක රැඳී සිට එකවරම වෙළඳසැල තුළට ඇතුළු වී පොල්තෙල් කෑනයක් ඔසවාගෙන යන ආකාරය CCTV දර්ශන තුල සටහන් වී තිබුණා. කැකිරාව මාංකඩවල ප්‍රදේශයේ 74 හැවිරිදි කාන්තාවක් වනාලි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ රාත්‍රියේ 11ට පමණ මෙම වනාලි පහර දීම සිදු වෙති අතර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු ගණේවල්පොළ වනජීවී කාර්යාලයේ නිලධාරීන් සහ කැකිරාව පොලිසිය විසින් සිදු කරනු ලබනවා. රාත්‍රී පුවත් විකාශය අවසන්. තම තුනුසුම් පුවත් දැනගැනීමට පිවිසෙන්නේ ලංකාවේ අංක 1 සිංහල වෙබ් අඩවිය www.sietanews.lk අපගේ වෙබ් අඩවියට. යලිත් හමුවෙමු හෙට උදැසන 6ට. සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.